ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ 50 වෙනි වැඩමුළුවේ පළවෙනි දවසේ කාලසටහන සම්මත කරගත්ත කාලසටහන අනුව ධර්ම දේශනා සඳහා නිර්මිච්ච පැය. ඉතින් අපි ධර්ම දේශනාවක් ආරම්භ කරන්න හදන්නේ මේ පැය අනුව යනු සීලුම දෙනා දැන් tempත් වෙමු. tempත් වෙලා ධර්ම ගෞරවය යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදබන්ති ආනන්ද සම්බෞලා භික්ඛුනියෝ චතුසු සතිපට්ඨානේසු සුප්පටිත්තා සුපතිත්තා චිත්තෝ විරන්තෝ උලාරං කුබ්බේ නාපරං විශේෂං සංජානති සංජානන්ති තී කෞර්ණිය ස්වාමීන් වහන්සේ මෑණියෝනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවල් වල නැත්නම් භාවනා වැඩපිළිවෙලකට පූර්ණ කාලීනව නිවාසික සම්බන්ධ වෙන හැම වෙලාවකම ඒ වැඩමුළුවේ කාංකයක් විදිහට මේ වගේ ධර්මදේශනා මාලාවක් ඒකට සම්බන්ධ කරනවා. ඒක සර්වජන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමයනු බණ්ඩ සුතානුගහිතේ කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන කෙනාට යම් ප්‍රමාණයක ධර්ම කොටාසයක් ඇහෙන්න සලස්වන්න ඕනේ. සුතුමේ ඥානය එහෙම නැත්නම් පොතේ දැනුම ඒකට අනුග්‍රහ වෙන විදියට වෙන විදිහකට කියනවා නම් ඒ කෙනා දැහෙන බණ කරගෙන යන භාවනාවට අනුයාත වෙන එකක් වෙන්න ඕනේ. ඒකට විරසක වෙන එකක් වෙන්නත් හොඳ නෑ, නාහින්නත් හොඳ නෑ. ඉතින් අපි මෙතෙක් කිරුවේ ඒ වැඩමුළුවට එක සූත්‍රයක් වෙන් කරගෙන නැත්නම් එක ධර්ම මාතෘකාවක් වෙන් කරගෙන ඒ ධර්ම මාතෘකාව අනුව දවසින් දවසට ධර්ම දේශනා මාලාවක් විදිහට ඉදිරිපත් කරන එකයි. ඉතින් මේක කල් එක කරදරයක් නැතුව අපිට ආධාර උපකාර වුණා. ඒ නිසා මෙවරත් 50 වෙනි වැඩමුළුවටත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශනා මාලාවක්. ඒ දේශනා මාලාවේ මුල් දිනයයි අද. පළවෙනි දේශනාවයි අද. ඉතින් මේ දේශනා මාලාවටම අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ භික්ඛුනුපස්සේ කියන සූත්‍රය. මේ භික්ඛුනුපස්සේ සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ අපි බුද්ධ ජයන්ති පොත් පිළි අනුබන්වන පස්වෙනි පොතේ මහා වග්ගයේ සතිපට්ඨාන සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ සූත්‍රය උපුටා ගන්න තැන අනුබන්වනකොටත් මේ සූත්‍රයේ සතිපට්ඨානයේ සම්බන්ධ සූත්‍රයක් භික්ඛුනුපස්සේ කියන එක අපි ඒකට මේ සූත්‍රයේ නම ඇටි භික්ඛුනුපස්සේ කියන වචනයත් වෙලාවෙ හැටියට සූත්‍ර කරගත්තොත් භික්ඛුණී ආරාමය කියන එක තමයි භික්ඛුනුපස්සේ කියන එක පොතේ සඳහන් වෙන්නේ. ත්‍රිපිටකයේ භික්ඛුනුපස්සේ කියලා කියන්නේ වකට සරුවච්චන් වහන්සේ යටතේ ජීවිත පරිත්‍යාගයෙන් පැවිදි වෙලා ගත කරන භික්ෂුණීන් වහන්සේලා ගත කරන ආවාසයට භික්ඛුනුපස්සේ කියලා කියනවා. ඉතින් මේ භික්ඛුනුපස්සය කියන නම මේ සූත්‍රයට ඈඳෙන්න නැත්නම් මේ සූත්‍රයට නම වෙන්න හේතුනේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සැවැත් නුවර අසල තිබිච්ච භික්ඛුණී ආරාමයකට භික්ඛුනුපස්සයකට වැඩම කරනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර බොහොම ජනප්‍රිය වෙච්ච ධර්ම කතික වෙච්ච ඒ වගේම උනන්දු කරන තරම් පෞරුෂත්වයක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වැඩම කරන නිසා ඒ භික්ඛුණී ආරාමයේ හිටපු භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් සුහදව පිළිගෙන ඒ ස්වාමීන් වහන්සේගේ නැවත නැවත පැමිණීම අපේක්ෂාවෙන් වගේ ඒ කරගෙන යන වැඩවල පිළිබඳව සතුට එළවෙන එහෙම නැත්නම් ඉදිරිය දනවන හොඳ පැත්ත පෙන්නන තොරතුරක් දෙනවා. ඉදබන්ති ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මෙහි ඒ කියන්නේ මේ භික්ඛුණි පස්සේ සම්බෞලා භික්ඛුණියෝ
අපි ගොඩාක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. චසුසු සතිපට්ඨානේසු සුපටික්ඛිත චිත්තෝ. ඒ කියන්නේ අපි ඉන්න මේ ස්වාමී මේ භික්ෂුන් වහන්සේලා සතර සතිපට්ඨානේ මනාකොට පිහිටවන ලද හිත ඇත්තේ විහරන්තියෝ අසන්නා වූ උලාරම් පුබ්බේ පරාණං විශේෂං සංජානිසති. අපි අදට වැඩිය හෙටට වැඩිය අනිද්දා දවසින් දවස අලුත් විදියට විශේෂ භාවනාවේ දැනුම් ප්‍රගතිය ඉදිරිය බුද්ධ විදිර අපි සතිපට්ඨානේ හොඳට හිත යොදලා අපි ඔක්කොමලා විශාල වශයෙන් අපි භික්ෂුණීන් වහන්සේලා ගත කරනවා. අපි උලාරං කියලා කියන උදාර කියන වචනේ අපි ඔය සිංහට දාලා තියෙන්නේ. උදාර වූ පුබ්බේනාපරං ඊයත් එක බලනකොට අද කියන භවනා ජීවිතයේ ඊය පරයන්කට වඩා මේ පරයන්කේ විශේෂං සංජානිසති වෙනසක් හඳුරනවා. මට ඊයට වැඩිය කරගෙන යන්නට වැඩිය අද හොඳට තේරෙනවා. ඒ කියන්නේ සතිපට්ඨාන හොතර වඩනවා. සතිපට්ඨාන හොතර වැඩෙනවා කියන පණිවිඩය ආනන්ද ස්වාමීන් වහන්සේට සතුට සාමීචිත ප්‍රකාශ කරන්නේ ඒකයි. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා ඒ භික්ෂුණීන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ නැවත නැමෙත් පැමිණීම වගේ ආඩම්බරේ කරන්නේ තියෙන කංකරජ්ජල් අඩුපාඩු කතා කරලා නෙවෙයි. ඒ තියෙන ඔක්කොම තියෙද්දි භාවනා කරනවා අපි. අන්නකන සතිපට්ඨානේ අපි ප්‍රධාන වශයෙන් වඩන්නේ කරනකොට අපිට ස්වාමීන් වහන්සේ ප්‍රගතියක් පේන්න තියෙනවා. කුබ්බේ නාතරං විශේෂං සංජානිසති. ඊට වැඩිය අද පෙරට වැඩිය කල්පනාවට අද විශේෂයක් අත්දකින්න අපි කියලා. ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට මේ භික්ෂුණීන් මතක් කරලා පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට සතුරු සාමීචයේ ඉතිරි කොටස නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ අර්ථකථනය දෙනවා. ඒව මේතම් භගිනියෝ ඒව මේතම් භගිනියෝ. භගිනිය කියන නම සඳහන් කරන්නේ නැගිනිය කියන වචනයයි. ඉතින් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අමතන්නේ නංගි කියන අදහසින්. නැත්නම් නැගිනිය කියන අදහසින්. ඒක පාලිය සඳහන් භගිනී කියලා. ඒව මේතම් භගිනී භගිනියෝ ඒව මේතම් භගිනියෝ නැගිනිය කියේ එහෙමමයි. ඒක එහෙමමයි. ඒ කියන අර ඔයගොල්ලෝ කාය ජීවිත පරිත්‍යාගයෙන් මේ බණ භාවනා කරලා ඒ ලබන ඥාණය වෙන දෙයක් වෙන්න බෑ. ඕකම තමයි වෙන්නේ. සතිපට්ඨානෙ වඩනවා නම් ඒකාන්තෙන් උලාරම් පුබ්බේනාපරම් විශේෂං සංජානිසති. උදාර වූ පෙරන්න ඇසු නොවිදු ගැඹුරකට භාවනා විහිද යනවා. බික්කුවා බික්කුණියෝවා යම් බික්කුවක් හෝ වේවා එතන භික්ෂුණියක් වේවා සතුසු සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තෝ සතර සතිපට්ඨානේ මනාවට පිහිටවන දහිත ඇත්තේ නම් ඒ කියන්නේ සතිය හොඳට පිහිටවනවනම් තස්සේ තම් පාටිකංකා එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඒකේ කවදාකවත් ඒ සතිපට්ඨානේ පිහිටවන කිසිම කෙනෙකුට අස්තට යමකුත් නැහැ. ඉස්සරහට යනවමයි ඒක එහෙමමයි නැගදීනේ. ඒක එහෙමමයි නැගදීනේ. උලාරං පුබ්බේනාපරං විශේෂං සංජානිසති. උදාර වූ පුබ්බේනාපරං ඊට වැඩිය අද විශේෂ වූ යමකට හිත පැසගන්න. ඉතින් මේ සිද්ධිය මේ ආනන්ද ස්වාමීන් වහන්සේට සමග අල්ලාපසල්ලාපේදී මේ භික්ෂුණීන් වහන්සේලා ඉදිරිපත් කරන්න පස්සේ ආනන්ද ස්වාමීන් නැවතත් සැවැත් නුවර ජීතවනාරාමයට වඩිනවා. වැඩලා සර්වජන හිමි ළඟට ගිහිල්ලා පත්කඩේල තුන්සරයක් වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මම විවේකයක් තිබිච්ච නිසා අද භික්ෂුණුපස්සේට ගියා. දැන් භික්ෂුණී ආරාමයට ගියා. එතන ගියාට පස්සේ මට මේ භික්ෂුණීන් වහන්සේ බොහෝ භික්ෂුණීන් වහන්සේලා මට මෙන්න මෙහෙම කිව්වා. අපි සතර සතිපට්ඨානේ මනාකොට පිටවලද හිත ඇතුව වාසය කරනවා. එසේ වසන්නා වූ අපට උලාරම් පුබ්බේනාපරං විශේෂං සංජානිස්සති. උදාර වූ විශේෂයක් වෙනසක් ප්‍රගතියක් ඊට වඩා අද අපි අත්දකින්නවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මම මේ භික්ෂුණීන් වහන්සේලාට මතක් කරා ඒක එහෙමමයි නැගෙනියනි. ඔයගොල්ලෝ හිතා ගන්න වෙන දෙයක් වෙන්න විදිහක් නැහැ. මේ සතිපට්ඨානේ වඩනවා නම් දියුණුවක්මයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. යේහි කේච භික්ඛුවා භික්ඛුණියෝවා යම් භික්ඛුවක් හෝ වේවා භික්ඛුණියක් හෝ වේවා
චතුස සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තෝ විහරන්තෝ. සතර සතිපට්ඨානේ මනාවකට පිහිනවන්නද හිත ඇතුව වාසය කරනවා නම් උලාරම් පුබ්බේ නාපරං සංජානිස්සති. ඒක න අනිවාර්යෙම ඊට වඩා අද මේ භාවනා කරන අරමුණේ ගැඹුරක් අත්දකින්න. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම එන්නෙන්ද එයාට අඩුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා එවැනි කෙනෙක් ඩිංගක් හරි සතිය දිනු කරන තිබුණට වඩා ඉස්සරහට යන කෙනාට මේකමයි අපේක්ෂා කරන්න වෙන්නේ. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාව කරන කෙනාට කිසිම හැකියාවක් උපදවා ගන්න දෙයක් නැහැ. ඒකෙන් ඒකාන්තයෙන්ම සර්වචන්නාංශයේ පණිවිඩය, ශාසනය, ශික්ෂාව, මාර්ගාංග ටික ඔක්කොම වැඩෙනවා. මෙහෙම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වාර්තා කිරීම අනුවයි මේ භික්ඛුනෝපස්ස සූත්‍රය විකාශය වෙලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට සඳහන් කරලා තිනවා ආනන්ද බු කීප එකක් හරි ඒ භික්ෂුණීන් කීප එකක් හරි යම් කෙනෙක් තමන්ගේ සතිය මනාවට පිහිටවලා නම් සතර සතිපට්ඨානේ හිත පිහිටවලා නම් ඒ කෙනාට පස්සට යමක් කවදාවත් වෙන්නේ නැහැ. උංගෙදෙනෙක් මැසවිලි නගනවා අනේ ඊයේ තිබුණ සතිය අද නැහැ. ඊයේ තිබුණ ආනපානෙ මට අල්ලන්න බෑ. ඊයේ තිබුණ ධක්මන වගේ අද හොඳ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ දන්නේ නැතුව ඒගොල්ලෝ හිතන ක්‍රමයට සතිය වැඩෙන්නේ. ඔය සර්වඥාන්සේ තානන්ද ස්වාමීන් වහන්සේත් මේ භික්ෂුණීත් සඳහන් කරනවා සතිය පිහිටවන්න පිහිටවන්න උලාරම් පුබ්බේනාපරම් විශේෂං සංජානිසති. එnde ende 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 උදාරෝ වෙනදට වැඩිය වැඩි වූ විශේෂයක් හිතට අත්දකින්නයි කියන. මොදි බුදුරජාණන් වහන්සේ ඒක භික්ෂුණීන් කියපේ ආනන්ද ස්වාමීන් අනුමත කරනවා. ඒ බව නැත්නම් ආනන්ද ස්වාමීන් ඒ බව සර්වඥාන්සේ සඳහන් කරපන් සර්වඥාන්සේත් ඒක අනුමත කරලා ඉතින් සර්වඥාන්සේ මොකද්ද මේ හතර සතිපට්ඨානය කියන එක ඒ සූත්‍රයේ සත්‍යපට්ඨාන සූත්‍රයේ තරම් විතර නැති වුණාට විස්තර කරලා තිනවා කායේ ඉද බික්ක වේබිකු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිහීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අසසති සතෝ පස්ස සති ආදි වශයෙන් ඒ කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන ඒ හොඟ දිනේ කහල ඇති ඒ කොටස සර්වචන්සේ නැවතත් මතක් කරනවා. මෙන්න මෙවැනි ಗುಣ දෙන දෙයක් තමයි මේ සතර සතිපට්ඨානේ. ඒ විනෝඩ යම් කෙනෙක් මේ ආකාරයට කයේ කය අනුව බලන සුළුව ගත කරනවා නම් ඒ කෙනාට ඒකාන්තයෙන්ම ඒ කයේ කය අනුව බලන ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමන සංකේන විදිහට ඒ කෙනා ඒ කය අනුව යපවත්තන හිතේ නැත සතර සතිපට්ඨානේ මුල් මාංකයේ වෙන කයනුපස්සනාව අනුව හිතපවත්තන විදියට ආතාපි කියන කෙලෙස් තවන වැර ඇතුව කටයුතු කරනවා නම් සම්පජානෝ කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්න ටිකේ විතරක් නෙවෙයි එළියට කියලා සක්මන් කරන ටිකේ විතරක් නෙවෙයි අනෙකුත් පුංචි පුංචි ඉරියාපත සංදිවලදී කුඩා අනු කුඩා ක්‍රියාවලදී ඒ හැම එකකදීම කය අනුගිය සීය පිටවීමට සතිපට්ඨානියේ සතිපට්ඨාන සූත්‍රයේදී සම්පජඤ්ඤේ පබ්බේ තමයි විස්තර කරන්නේ. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න ටික විතරක් නෙවෙයි පරියංකේ ඉන්න ටික විතරක් නෙවෙයි හිතගෙන ඉඳගෙන ඇවිදිමින් නිදාගන්නමින් ගත කරන මේ සතර ඉරියව්වේ අතරමැද ගොඩක් අනුකුඩා ඉරියව්වත් තියෙනවා. ඉඳගෙන ඉලා නැගිටිනකොට, නැගිටලා ඉඳ ගන්නකොට, ඇලවෙනකොට, යනකොට එනකොට මේ පොඩි සෑම කුඩා අනු කුඩා ක්‍රියාවකදීම කය කෙරෙහි මෙහෙවන ලද, කයෙහි පිහිටවන ලද සතිය තු ගත කරනවා නම්, ඊට කියනවා සම්පජානයි. සම්පජඤ්ඤ පබ්බේ නැත්නම් සම්පජානේ අනුක්‍රියා කුඩා අනුක්‍රියා මේ කුඩා අනු කුඩා ක්‍රියාවල එතන ඉරියාපත සංදිවල අර කියන සත්‍ය පුලන්තර උත්සාහ කරනවා. එතකොට සතිමා ඒ කිනාට සතිමා කියන නම දාන්න පුළුවන්. එයා සතියයි මේ වෙන මොනවත් වැඩිවක් බලාපොරොත්තු වෙන්නේ
සතිය මනාකොට බෙහෙත වීම ගත කරන නිසා සතිමත් කියලායි අපි සාමාන්‍ය සිංහලෙන් කතා කරන්නේ. එන සතිමත් කෙනෙක් වෙනවා. අභිජ්ජා විනය ලෝකයේ අභිජ්ජා දෝමනස. ඒ කිනා ඒ සතිය නඩත්තු කරනවා පිහිටුවනවා මනාකොට පිහිටුවනවා මේ ලෝකයේ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට මේ බාහිර ලෝකෙයි විනේ සාමාන්‍ය ලෝකේ විනේය කියලා කියන්නේ ශික්ෂකරුක වෙනවා හික්මෙනවා විනේනේ වෙනවා අභිජ්ජා දෝමනස්ස කියන දැඩි ලෝභයට සහ හිතමනාපකම් වලින් ඇති වෙන දෝමනස්සේයි. එතකොට මේ හතර ඉරියව්වේදී අපි කුඩා අනු කුඩා ක්‍රියාවල හිත පැවැත්වීම කායික වශයෙන් සතිය විවිධාංගීකරණය කරන වැඩක්. එතකොට හිතට මතුවෙන අභිජ්ජා දෝමනස්ස කියලා කියන්නේ ඒක හැම චිත්තක්ෂණයකම තියෙන එකක්. කරන හැම වැඩකටම එක්කම නාපේ මනාවේ පහළ වෙනවා. ඉතින් මනාපය දිගටම පවත්තන්න අපි හරියට උනන්දු වෙනවා. නමුත් කොච්චර උනන්දුනත් මනාපේ වැඩි. ඉතින් ඒ නිසා අපි භාවනා කරන්න ආවයි කියලා කිසිම දුකේ අඩුව සිදු වෙන්නේ නැහැ. භාවනා කළා දිනුනොත් අඩු වෙන්නේ නැහැ. එහෙම කියනකොට නම් හිත මනාප වෙයි. ඉතින් නමුත් කියන්න වෙනවා. බැ එකක් වෙනවා මේ දුක ආනුව කනගාටු වෙන තැලෙන ගතියත් සැප ආනුව උදම්මනන ගතියත් අඩු වෙන්න පටන් ගන්නවා. මේ අභිජ්ජා දෝමනස්ස කියන හිතේ පෙරලි හරියට මේ ඉඳගෙන ඉන්න කය නැගිටිනවා වගේ වැඩක්. නැගිටපු කය ඇවිදිනවා වගේ වැඩක්. ඇවිදපු කය නිදා ගන්නවා වගේ. මේ එකින් එකට පෙරලි පෙරලි ඉන්න නැතුව හිතක් කවදාකවත් තියෙන්නේ. ඒ පෙරලින දේවල් මම කියන මගේ කියන්නේ වසැලෙන්න පටන් ගත්තොත් ඒ මනුස්සයාට කියනවා සතිය නැති භාවිත නැති බොළඳ ළමා හිතක් කියලා. නමුත් මේ විදිහට කය වෙනස් වෙච්චාවයි හිතේ අභිජ්ජා දෝමනස්ස කියන දැඩි ආසාවල් සහ දැඩි තරහ නුරුස්නා ගති තිබිච්චාවයි උට හිත සලා ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව පශ්චාත්තාප නොවි මෙව මේ හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන දේවල් ඔබට තැවුණයි කියලා මොනම ලාභයක්වත් නැහැ. ඉන්ජා සත්‍යපට්ඨානේ වඩන කෙනාට දුක් කරදර නොනිනවා කියන කතාවක් නෙවෙයි මේකේ. ගැඹුරෙන් බලනකොට පේන්න තියෙන්නේ දුක් කරදර ආවට අනික් ගොල්ල වගේ කරේ දාගන්නේ නැහැ. ඇඟේ දාගන්නේ නැහැ. ඒක ඉස්සලා ඇරලා නිකන් ඉන්නවා. අපි ලෙසල ආරින හැම වෙලාවකම සතිය පිහිටවන. එimhe නැත්තම් අපිට කියන්න පුළුවන් බික්කුණු වශයෙන් අපිට දෙන ආදර්ශය තමයි සැප දුක දෙක පවතිද්දී සතිය පිහිටවන්න පුළුවන් ද කියලා බලන්න. යම් කෙනෙකුට තේරුණා නම් සැපෙහි සැප බව දන්නවනම් ඒකට සතිය කියලා කියනවා. දුකේ ඉනකොට දුක බව දන්නවනම් ඒකට සතිය කියලා කියනවා. ඒ නිසා සැප දුකෙන් අපි බෙලුවට ඒකේ සතිය බව තන්න පුළුවන්. අන්නේ වෙලාවේදී ක්‍රමසහ විදි යොදමින් සැපෙහිදි දුකෙහිදි නොසැලෙන එහෙම නැත්නම් සුපතිත්ථිත මනාවකට පිහිටියා වූ සතියක් පවත්න්න පුළුවන් කියන විශ්වාසයේ එන කම්ම යෝගාවතරය විඳවනවා. පුදුමාකාර විඳවනක් විඳවිලක් විඳවන භාවනා කරන්න කරන්න විඳවිල්ල වැඩි වෙනවා. නමුත් දවසක තීරණ ගත්තොත් මේ දුක ආවත් ඒ බව දැන් සතිය තියෙනවා. දැන් සැප තියෙනවා. සැපති තියෙනවා. ඒ සැපීති සතිය තියෙනවා කියන එක තමයි වැදගත් දෙය. ඒ නිසා මේ පවතින සතිය සැපහරා දුකහරා ඉඳ ගැනීම හරහා තක්මනහරා ගමන් කිරීම හරහා හිතගෙන සිටීම හරහා නින්ද හරහා දිගටම මල් මාලික යන නූල වගේ යනවා නම් කොයි මල එමිනුවත් මල් මාට මෙනවන පාට මල් ලැබෙනවත් ඒ නූල සියල්ලම දරා සිටිනවා. හැබැයි නූල පේන්න නැහැ. මල් මාලේ නූල පෙනිලා නෙවෙයි වැඩි කරන්නේ. ඒ නිසා සත්‍යයෙන් වැඩි යනවා කවුරුවත් දන්නෙත් නැහැ. Taman දන්නෙත් නැහැ. පැද්දික වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් අද අපි දවල් ගත්ත ප්‍රශ්න ටික. එහෙම නැත්නම් ඒ වයිදි අපි සකච්ඡා කරන කරුණු අදාළ නිසා පිටිසෙට ගත්තොත් ඒ සමහර කෙනෙකුට ඒ ආරම්භයේදීම මේ සතිය පිහිටීමේ සඳහා දෙන පළවෙනිම පාඩම එහෙම නැත්නම් මේ පන්තිය පටන්ගෙන කළු ලෑල්ල මැකුවා වගේ එකක් කරන්න බෑ. දැන් කළු ලෑල්ල මකන්න බෑ. ඉස්සෙල්ලා කියපු ටීචර් කියපු අයින් කරන්න. කළු ලෑල්ල මකලා පටන් ගන්න නැතුව ලිව්වොත් පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි පටලවෙනවා.
කළු යැල්ල මැකුවා වගේ තමන්ගේ හිත මම දැන් මෙතන කියන තැනට ගන්න බැරි නම් ඒක තේරෙන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒක තමයි මේ නිවනට මඟ කියලා දන්නේ නැත්තම් ඉතින් ඒ පන්තියේ පාඩම හිතට වැදිලා නැහැ. ඉතින් මුලින්ම දෙන මේ වගේ වැඩමුළුවකදී මේ වගේ සූත්‍රයක් පදනම් කරගා තමයි උපදේශ පන්තිය සකස් කරලා තියෙන්නේ. පටන් අර ගන්නකොටම දෙන සතියට දෙන ලොකුම ගෞරවය තමයි හොඳට පట్టල වාඩි වෙලා සහල්ව වාඩි වෙලා ලිහිච්ඡ ස්වරූපෙන් වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්නකොට තමයි දැනන්නේ සහල්ව ඒ ලිහිච්ඡ ගතිය මගේ හිත ඊයට නෙවෙයි ගිහිලා තියෙන්නේ හෙටට නෙවෙයි මේ මෙතන දැන් ඉන්නවා. එතන මගේ හිත ගෙදර නෙවෙයි හෙට කරන තැනක නෙවෙයි මෙතන ඉන්නවා. ඒක වටේ කොච්චර සෙනග හිටියත් මගේ හිත තියෙන්නේ මගේ කය සීමාව ඇතුලේ කියලා මේ මම දැන් මෙතන එක කියන එක පටන් ගත්තා නම් එනම් නූල් අතර ගත්තා වගේ දැන් කොයි මාලේ මාල ආවත් ඒ නූලට අමුණන එකයි තියෙන්නේ. ඉතින් මේක තමයි අමාරුම කෑල්ල. මේක තමයි ඉස්සල්ලාම කෑල්ල. මේක තමයි අමාරුම කෑල්ල. මේක හරියට මොන්ටිසෝරි පන්ති ළමයිකට පාඩම කරනවා වගේ. සෙල්ලම් කර කර අම්මත් එක්ක හිටපු ධමයා පන්ති ගිහලා නැතර කරලා සම මට්ටමේ තව ළමයි පෙට්ටියක තියලා එක පේලියක වාඩි කරවලා විනාඩි 30න් 30ට මාරු වෙන කාලසටහන පුරුදු කරනවා කිව්වහම ඒක අමාරුම පන්තිය. උගන්නන කට්ටිය ඕන කෙනෙක් දන්නවා. අමාරු පන්තිය තමයි බාලාංශය. නමුත් ඒ ටීචර් ඒක ගංගාකලට ඒකට දාන්නේ කාන්තාවෝ. මොකද මේ මාතෘ සෙනෙහස තියෙනවා. යතු ඒ දරුවන්ට ගහන්න යන්නෙත් නෑ, බනින්න යන්නෙත් නෑ. බලන්නේ මොන ක්‍රමෙන් හරි ඒ දරුවා අම්මා වෙනුවට ටීචර්ගේ පැත්තට යාලු කරගෙන හෙටත් ඉස්කෝලේ යන මට්ටමට විවිධ ක්‍රමවත් යුද කමතා විදි යොදලා පාඩම් පද ගන්න යන්නෙත් නෑ, අකුරු ගන්න යන්නෙත් නෑ. ළමයා සෙල්ලම් කරවලා සෙල්ලම් ගමනකට දාගන්න ඕන. ඒ ළමයින්ට ගහන්න බනින්න ගියොත් ටීචර් එක තරහ වුණොත් ආයේ හෙට ඉස්කෝලේ ඉඳන් රෙදි අඳන්න බෑ ළමයාට. එන්නෙම නෑ. එළමයට ඕන කරලා තියෙන ටීචර් එක යාළු වෙන පන්ති බොහොම ලස්සනට තියෙන්න ඕනේ. ඒ ළමයි ළම වැඩි ටික ගන්න ඕනේ. එතකොට නිකන් මේ මැෂිප දියක් වගේ මේක හැදෙනවා. ඒකත් අමාරුයි. අපි මේ ඔක්කොම පන්ති ගිහිල්ලා තියෙනවනේ. අමාරුකට උගන්ලා තියෙනවනේ. ඊට වඩා හුඟක් අමාරුයි මේ හිත ගෙදර ගෙන්න ගන්නවා කියන එක. මොකද අපි දවස පුරාවටම කරන්නේ පිලිස ඇසුරු කිරීමෙන් දිගනම කරන්න හිතන අන්නත්තර කරන එකනේ. ඕකනේ අපේ දක්ෂකම කියන්නේ. හෙට ගැන කල්පනා කරනවා, ඊයේ ගැන කල්පනා කරනවා, අනුන් ගැන කල්පනා කරනවා, අතන ගැන කල්පනා කරනවා. ඒක ලිතම යුතුයකම්, කරුණාව, මෛත්‍රිය, මේ සමාජ සේවාවල් නානා ප්‍රකාර නම් වනන් දීගෙන හිතන අන්නත්තර කිරීමේ කෙලෝරක් නැති ගමන කපියාවේ. මේ පහනම් බන්දි වත්තරන්නේ ඉතල කල්ලාලම කල ගන්නවා වගේ එක මොහොතකට එක චිත්තක්ෂණයකට අපි ගත්තොත් මම මේ මෙතන වාඩි වෙලා ඉන්නවා කරදරම් කකුල් ටිකක් දිගහැරලා බලලා පට්ටල කරගෙන හරි දැන් මම සහැල්ලුව මෙතන වාඩි වෙලා ඉන්නවාද කියලා. ඉතින් අර කවුද අහලා තියෙන ප්‍රශ්නයක්. එතකොට මොකද්ද දැනෙන්න ඕන කියලා. ඉතින් මම කොහොමද කියලා දෙන්නේ? මෙතන පට්ටලට වාඩිවෙන පස්සේ මට මොනවද දැනෙන්නේ කියන එක කියන්න උත්සාහ කරනවා නම් එහෙනම් හිතා ගන්න පුළුවන් මේ පළවෙනි පාඩම් පත්‍රිය ගත්තද කියලා. හොඳට මතක තියාගන්න අන්තිම දවසට මට මේ කියන්න උනාට පුදුම වෙන්න එපා. කාට හරි මේ ඉඳගෙන ඉන්න පරියන්කේ සක්මන්ටත් ඕනනම් එක වෙනමම කියලා දෙන්න පුළුවන්. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක සාදර උනේ නැත්තම්, අසාධනීය ගතියක් ඇති උනේ නැත්තම්, පසීදති කියලා විදිහට පැහැදීමක් නොනොත් උන්දට බහන අල්ලන්නේත් නැහැ මොනවා කියලා දුන්නත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට වාඩි වුණාට පස්සේ දැන් මං ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේ, මං ඉන්නේ සිල්ලන්ත පිළිසෙකට, මම සීලක සමාදන් වෙලා ඉන්නේ. මේක සඳහා අපි ගොඩාක් උත්සාහ කළා මේ අවස්ථට ආවේ අනේ මට හම්බුණා දැන් මම මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒකේ පැහැදීම, ප්‍රසාදනීය ගතිය, එහෙම නැත්නම් එතන සහැල්ලුව අවබෝධ කරන්න තරමටවත් හිතේ එක චිත්තක්ෂණයකටත් gedita ගන්න බැරි නම්, අතුරට ගන්න බැරි නම් එක්කෝ යාගේ ආනන්තරිය අකුසල කර්මයක් ඇති හිත දෙස් දෙන එත ලෙඩක් ඇති එක්ක සද්ධාාවක් නැහැ. සද්ධාව නැහැ කියන්නේ බෑ මේ වගේ පිළිකට සද්ධාව තියෙන ඒ උනත් ආනන්තරිය අකුසල කර්මයක් කරන කදාකත් හිත වර්තමානට ගන්න බෑ. ඒක කොට දාපු මාළු කගේ සැරෙනවා.
මේ මානසික අසහනයක් තියෙන මිනිසෙකුට ඇතුළට හිටිනකොට පුදුම බයයි. ඇත් දෙක වහගන්න කොහොමදත් බෑ. මේ මො මානසික රෝගේ ඒ කාටක බහන අල්ලන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කිව්වම තාම සතිපට්ඨාන කියන ඉරපායලාවක් නැහැ. කොහෙදෝ සතිපට්ඨානයක් තියෙන නමුත් මම දැන් මෙතන ගන්න බැරි නම් එහෙනම් ඉරපායන්නේ නැහැ. ඉරපායනව නම් අරුණනක වගේ සතිය පිහිටවන සතිය කියලා කියන්නේ මම දැන් මෙතන කියන එකට තමයි. ඉතින් මේ යෝගාවචරයා මේ මේ නැස්චාර්තින් කියනවනම් මගේ අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි. වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතනවා නෙවෙයි. ආ එහෙමනම් මම දැන් මෙතන තමයි. ආන විදිහට මේක අල්ලගත්තා නම් කියතයි ඔන්න සතිය කියන මාලිකාවට ගොඩ වෙන්න පඩියට ගොඩ වුණා. මේ පඩියෙන් පස්සේ සතිපට්ඨාන තමයි හිතන්නේ. එතෙන් ගිහිල්ලා හොඳට මේ හැම පරියන්කේදීම මෙන්න මේ හුරු ගතිය, මේ හුදකලා ගතිය, මේ විවේක ගතිය තමයි අත්දකින්න පුළුවන් නම් හරියට මොන්ඩිසෝරි පන්තියට ළමයෙක් දාලා ඒ ළමයට පන්තියට කැමැත්තක් පහල කරා, ටීචර්ට කැමැත්තක් පහල කරා. කාලසටහන ටිකක් සෙල්ලම් කරනවා, ටිකක් සින්දු කියනවා, ටිකක් අකුරක් ලියනවා. එක එක සෙල්ලම් කර කර පන්තියට හුරු කරගත්තා වගේ පරක් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේකෙදී ඔය මොන්ඩිසෝරි පන්තියේ ළමයාට ගුරුවරයා ගුරුතුමිය නානා ප්‍රකාර ක්‍රමවලට ඒ පන්ති පාඩම් රසවත් කරලා ප්‍රණීත කරලා දෙන්න වගේ සරුවච්චන් වහන්සේත් මේ සතිපට්ඨානය උගන්වනකොට මොනම නීතියක්වත් දාන්නේ නැහැ. ඔබ හිතගෙන පුළුවන් නම් හිතගෙන කරපන්, ඉඳගෙන පුළුවන් නම් ඉඳගෙන කරපන්, උදේ පුළුවන් නම් උදේ කරපන්, හැන්දෑය කරනවා හැන්දෑය කරපන්, සෙනගින්ද දිග කරනවා පුළුවන් එහෙම කරපන්, සෙනග නැත්තන කරනවා කරපන්. සතිපට්ඨානෙට මොනම සුදුසුකමක්වත් ඕනේ නැහැ. අහවල දෙන්නේ නැතුව කරන්න බෑ කියලා මොකක්වත් නැහැ. නමුත් අපි කරන්නේ නම් එහෙම නෙවෙයි. අපි කරන්නේ කට්ටිය මේක දැන්නගෙනලා කාලසටනක් හදලා ඔක්කොමල වාඩිලා උඹත් වාඩි වෙයන් වාඩි වෙලා සතිය පිහිටවපන් කියලා කියනවා. සක්මනේ සතිය පිහිටවපන් කියලා කියනවා. නමුත් මේක පාඩම් පාටි ඉගෙනගෙන ඉදිරිය ගියාට පස්සේ තමන්න දින කොතනක හෝ ඉන්න ඉරියව්වක ඉන්න තැනක උලිය හරි ගමන්නේ බිලිය හරි ගමන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන බව දන්නවනම් අමිතා වටන චිත්තක්ෂණයක් මේක තියෙනවා නම් උලාරං උබ්බේනාකරං විශේෂං සංජානීසති කියන විදිහට මේක එnde හිත ජීවුණු කරන වැඩක්. මේ සතිපට්ඨානියට සතිපට්ඨානිය වැත්තක තිබුණු සතිය ගත්තොත් මේ විදිහට නැවත නැවත සතියට හිත යොමු වෙනවා නම් ඒක සඳහා කිසිම ඇඳුම් මෝස්තරයක්වත් ඉරියව්වක්වත් වෙලාවක්වත් සතේක වියදමක්වත් මොනවත්ක්ම නැහැ. හැබැයි මේක තමයි ලෝකේ තියෙන වටිනාම දේ. මේකට තමයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කල්මාස ධම්ම කියන ගමට ගිහිල්ලා ප්‍රඥාවන්තයන් අතර ඉඳගෙන දේශනා කරනවා. නමුත් ක්‍රියාවත් කරලා බලනකොට බොහොම සරල තැනක් තියෙනවා. ඒ නිසා මම අවධාරණයෙන් කියා සිටිනවා කාට හරි ඒක ඒ පළවෙනි පාඩම තේරෙන්නේ නැත්නම් නැවත නැවතත් මූලික උපදෙස් ටිකට අහුම්කන් දීලා වාඩි වුණාට පස්සේ මට ඉඳගෙන ඉන්න එක සැපක්. ප්‍රසාදේ ලැබෙන තයක්. ප්‍රසාදනීය තැනක් කියලාට පත් කරගත්තේ නැත්නම් මේ කියන්නේ එක පැත්තකින් මේ ශරීරයට ප්‍රේම කරන්න අපි දන්නේ. අපි අනුන්ගේ ශරීරයට ප්‍රේම කරනවා, අනුන්ගේ තැන් වලට ප්‍රේම කරනවා, මෙතන පන්ලා ඊයට හෙටට ප්‍රේම කරනවා. නමුත් මම දැන් මෙතන තියෙන ශරීරයට ප්‍රේම කරන්න බෑ. බුද්ධුම වෛරයක් තියෙනවා. වර්තමාන මොහොතේ බුද්ධුම ද්වේෂයක් අපි ළඟ තියෙනවා. බුද්ධුම නුරුස්නගතියක් තියෙනවා. බුද්ධුම ඒකාකාරීකමක් තියෙනවා. බුද්ධුම බයක් තියෙනවා. බුද්ධුම අසරණකමක් තියෙනවා. බුද්ධුම බියලවන සුළු ගතියක් තියෙනවා. ඉතින් ඒකයි මේ සීලක බෙදලා බුදුන්ට වැඳලා පහනක් තියලා ඔක්කොම වටේ තොවිල හැදලා තොවිල් පොලේ ඉඳලා තමයි අකාගෙන්නන්නේ. වෙන වැත්තකින් කියනවා නම් බුදුජානකයන්සේ සහතික වෙනවා කවම කවදාකවත් මේ ලෝකේ සත්‍යයකට මම දැන් මෙතෙන්ට හිස ගන්න ඕන කියලා තමන්ට තමන් කල්පනා වෙන්නෙම නැහැ කියලා. ඒකට බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ, බුදුබණක් අහන්න ඕනේ, ආලත්‍ය වල තේරුම් ගන්න ඕනේ. කොච්චර අමාරුද ඒක ඒ තරම්ම අපිට නුහුරුණු පුරුදු වෙලා. ඒකයි මේ සීලක පිළිවෙල. ඒකයි කියන්නේ කතාබහ කරන්න යන්න බා. අනික් කෙනෙකුට බාධා කරන එක සහ ගහන අපරාධයක්.
බුදුන් තියාගන්න ඉස්සරහින් ධර්මයේ තියාගන්න සංඝයා තියාගන්න හිත අලුත් කරගන්න දෙන්න දින පහසුකම් තේරම දෙන්න. දීර්ඝලම මේ වර්තමාන හිත පවත්නවා කියන එක බුදු බණකින් ආපු වටිනා අදහසක්. මගේ යෝනිසමනසිකාරයෙන් මම පිළිගත්ත දෙයක්. අනේ ඒක මට නැවත නැවතත් පිළිටවා ගන්න ලැබේවා කියලා. ඒ සති චිත්තක්ෂණයට නැත්තම් අපි කියන ක්ෂණ සම්පත්තියට එන්ද මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට අද වර්තමානයේට අවදි වුණා නම් ඒ මනුස්සයාට එදයින් පස්සේ දියුණුවක් මිස කවදාකවත් වැටීමක් වැටීමක් නම් වෙන්නේ නැහැ. මම නැවතත් කියනවා මේක ඔතේ කියලා තියෙන්නේ උබ්බේනාපරං විශේෂං සංජානිසති. එමෙනි කිනාට උලාරං උබ්බේනාපරං විශේෂං සංජානිසි උදාරව අදට වැඩිය හෙට ඊයේත කල්පනා අද දිනු වෙන උදාර විශේෂ ඥාන ඥාන කියන වචනේ වටලව ගන්න යන්න එපා. දිනුවක් ඇති වෙනවා. ඉතින් ඔය කමටහන් දෙනවා ගුරුවරු සම්මත විපස්සනා සීරම එන්නේ ඔතනින් යහපතට. ඒක මොකක්කත් ඕනේ නැහැ. ගුරුවරේ කොහෙත් නැහැ, කමටහන කොහෙත් නැහැ, සමතේ කොහෙත් නැහැ, විපස්සනා කොහෙත් නැහැ. මේක වග බලා ගන්නවා නම් ඉන්න වෙලාවේ ඉන්න තැන මම දැන් මෙතන කියලා ඕනම දෙයක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ තමයි මේකට හොඳට සලකා ගන්න ඕනේ. මම කියන්නේ සූත්‍ර ඉස්සරහට යනකොට මේක තව දුරටත් අවධාරණය වෙනවා. මේ මීටියට පස්සේ සර්වචන්නාංශයේ සඳහන් කරනවා යම් වෙලාවක හිත චිත්තක්ෂණ තුන හතරක්. මම දැන් මෙතන කියන තැන හිටියනම් එතකොට හිත ඇතුළට මිච්ච වෙලා පිට දුවේ නැහැ. මම දැන් මෙතන නැති හැම වෙලාවෙම පිටනන්නත්තර වෙච්ච හිත. මම දැන් මෙතන කියන හැම වෙලාවෙම හිත ඇතුළට නැමිච්ච හිත. ආරම්භයේදී එහෙම හිතාගන්න වෙනවා. එහෙම මේ පණ තියෙන කයක් නඩත්තු කරමින් කයේ කය අනුපස්සී විහෙරති කියන විදිහට කයේ කය අනුව බලන සුළුව ගත කරනවා නම් නැත්නම් කාගියාසී කියලා අපි මේ සිංහලේ හෙළ සිංහලේ සඳහන් කරලා තියෙනකොට එතන බාහිර දේවල් වලට ගරුවක් කෑදරකම රාගයක් නැතුව මේ ඇතුළට හිත යොදාන හිතියොත් මේ යන්ත්‍රයේ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය එතන නොවිච්ච විදියට යාට තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ දා වැඩ පටන් ගන්න එක නෙවෙයි කොහොමඩත් වැඩ ගියා අපි තියුණේ අවධානය එළියේ. දැන් ඇතුළට දැම්මම පස්සේ හරියට බලවේග පීඩ කර්මාන්ත ආයතනයකට ගියා වගේ නැත්තම් ජෙනරේටර් කාමරයක් ඇතුළට ගියා වගේ මේක ඇතුළේ වැඩ ගොඩාක් යනවා. ලක්ෂිකුත් එකක් වැඩ. වෙන විදිහට කියනවා මේක ඇතුළේ වෙනම ලෝකයක් තියෙනවා. මේ ලෝකයේ ඇතුළට ගියාට පස්සේ යෝගාවචරයට ඒ ක්‍රියාවලිය මේ පණ තියෙනවා කියන ක්‍රියාවලිය, භවය කියන ක්‍රියාවලිය, පැවැත්ම කියන ක්‍රියාවලියට හිත ගිහාම ඒ අර ගෞරවෙන් ගිය නිසා එයා දැනගන්නවා මේක තමයි වර්තමානයේ අස්පනා අපිට දකින්න පුළුවන් හොඳම දර්ශනය. නිසා ඇතුළට හිත දාලා ඇද්දක වහගෙන බලනවා. ඇද්දක වහලා බලනවා කියන එක ව්‍යාකරණ අනුකූලව නම් ගැලපෙන්නේ නැහැ. නමුත් මනසින් බලනකොට සර්වචනාංශේ මෙතනදී පොඩි ඉංගියක් යොමුවක් මනසිකාරයක් දෙනවා. එහෙම බලන කෙනාට පේන්නේ මේ පණ කියන එක. ප්‍රාණය කියන එක ඒකට කියනවා ආනපානය කියලා. ප්‍රාණයාමය කියලා තමයි මේකට හින්දු භාෂාවෙන් කියන්නේ. සංස්කෘත භාෂාවෙන් පණේ පැවැත්ම. මේ සඳහා කරන මේ හුස්ම ටික තමයි එතකොට පේන්නේ. ඒක පේන්නේ නැත්තම් බය වෙන්න එපා. පෙනෙනවා නම් ඒක හොඳ ලකුණක්. දැන් සතිය පිහිටියා. ඒ පිහිටපු සතියට ඇතුලේ අෂ්පනා අපිට පේන දේ පේනවා. ඥානවානේ පේන්නේ නැහැ කියලා වහකන්න දෙයක් නැහැ. ඒක පෙනුනයි කියලා නම්බුකුත් නැහැ. නමුත් පෙනෙන එකෙන් පේනවා දැන් මම සතිය මෙතන පිහිටියා කියලා. සමහරකට පේනවා මේ උද්දරේ පිම්බෙනවා කියලා. දෙකේ කිසිම වෙනසක් නැහැ. දෙකම වායු පොට්ටබ්බ ධාතුවේ සිද්ධ වෙනවා. කෝකද ප්‍රකට ඒක තමයි යගේ ණය උරුම කැප උපනිෂේ සම්පත්‍ය අනුවරමුණ ඒක කාටවත් කියන්න බෑ. Taman දැනගන්න ඕනේ මෙන්න මෙතනයි මේ මගේ හිත පිහිටන්නේ. මේ පිහිටීමෙන් පේනවා මගේ හිත පිට ගිහිල්ලා නෑ. ඊයේ නෑ. ඊයේ තිබුණා මේ පේන හුස්ම පේන්නේ නෑ. හිත පේන්නේත් නෑ. අනේ ඉස්සරහට පේන්නේත් නෑ. හුස්ම එහෙමනම් හුස්මට හිත යන්නේ නෑ. මම දැන් මෙතන කියන එකට හොඳ ලක්ෂණක් තමයි
ඇතුළත ක්‍රියාවලියකට හිත යනවා. මේකට කියනවා අත්දකින්නවයි කියලා. අත්විඳිනවයි කියලා. එතකොට අර මම දැන් මෙතන කියන එක ඇතුළේ තියෙන පුංචි වැඩපිළිවෙලක් තමයි විශාල චිත්‍රය ඇතුළේ තියෙන පුංචි වැඩපිළිවෙලක් තමයි ආනපාන කියලා කියන්නේ. පිම්බි බැකිලිම කියලා කියන්නේ. මේ විදිහට පිම්බි බැකිලිම ගත්තට පස්සේ ඒ යෝගාවචරයට ක්‍රම තුනකින් අර සති ධාරාව කේන්ද්‍රගත කරන්න පුළුවන්. නාභිගත කරන්න පුළුවන්. ඒකට කියන ඒකාග්‍ර කරනවායි කියන්නේ. ඒකාග්‍ර කිරීම සතියේ ඵලයක්. සතියේ සතියේ සමාධිය කියලා කියන්න පුළුවන්. යම් වෙලාවක යෝගාවචරය අපි මේ ගත්ත නිදර්ශන යනුව ගත්තොත් හුස්මට බැලුවොත් යාට තේරෙයි මේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න මුළු ලෝකෙම අමතක කරන්න ඕන. ඒකට මම හොයාගත්ත ලේසි ක්‍රමය තමයි ලෝකයේ බැල පිළිබඳව සතුටුමත් වෙනවා නම් කය ගැන සතුටුමත් වෙන්න බෑ. ලෝකයේ ගැන අසතුටුමත් වෙනවා නම් කය ගැන සතුටුමත් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ ගැන කය ගැන සතුටුමත් වෙනවා කියලා කියන්නේ මුළු ලෝකෙම අසතුටුමත් කරනවා. එහෙම නැත්නම් මුළු ලෝකෙම දන් දෙනවා කියන එක. ඒ නිසා මේ සතුටුමත් චිත්තක්ෂණය ඇසිස්මස්ලේ සහිත සියලු ලෝකය. දසපාරමිතාවේ තියෙන දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා ඔක්කොම සම්පූර්ණ වෙන එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියලා පවත්නවා. ලේසි නෑ. මොකද ඒ තරම්ම අපිට ඊගෙන කල්පනා කරන දේවල් තමයි දරුවෝ ඉන්නවා, වස්තු භෝග තියෙනවා, කාම වස්තු තියෙනවා. ඒවට හිත දුවන. ඒ කියන්නේ ඒ දේවල් කොච්චරක් අපිට පෙළවෙලව පහර දෙනවද? ඒක කල්පනා කරන්න ඕනේ. අනේ මේව කොහොමද මැරෙනකොට අතහැරෙනවනේ? පරිේශන මට්ටමකින් ගන්න. ආර්ය පරිශයෙන් මට්ටුගත් මට බයි දෝසීර්ම අමතක කරලා වර්තමාන හිත ගන්න හිත ගත්තොත් ඒ චිත්තක්ෂණේ කියන මුළු ලෝකෙම දන් දුන්නා හා සමානයි. ඊගා චිත්තක්ෂණයත් එම ඊගා චිත්තක්ෂණ ආන්නෙ වින්නකොට තේරෙනවා මම දැන් මෙතන කියන දැන්ට ඉන්න බෑ ලෝකෙට කැදර කෙනෙකුට. එනිසා ලෝකයේ පිළිබඳව අසතිමත් කෙනාට විතරක් මම දැන් මෙතන කියනකට සතිමත් වෙන්න පුළුවන්. මේ සතිය ගත්තට පස්සේ යාට තියෙනවා මගේ කවදාකවත් කරපු නැති දානියක් දුන්නා දැන්. මේකේ සඳහන් කරගෙන ඔය ජාතක පොතේ මහා චර්වචනාංශයේ පෙරපදිච්ච රජ කෙනෙක් විදිහට ඒ රජුරෝ ඉතාමත්ම සද්ධාවන්තයි. ඒ රජුරෝ කරන්නේ හිතින් බුදු කෙනෙක් මවාගන්න. නැත්තම් බුදුරු ගොඩක් මවාගෙන ඒ ස්වාමීන් වහන්සේ ඒ රජුරෝ කල්පනා කරනවා මේ බුදු කෙනෙකුට රත්තරම් පාත්‍රයකට රාජභෝජන හදලා පිළිගන්නවා. තව බුදු කෙනෙකුට පිළිගන්නවා. මෙහෙම මෙහෙම යා මුළු ලෝකෙම තියෙන වස්තු එකතු කරලා හිතින් චේතනා දාන දෙනවා. දෙමින් දෙමින් නිතරම හිත තියාගෙන ඉන්නේ දාන චේතනා. ඒක ඒ රජුරන්ගේ ලක්ෂණයක්. මොනම දෙයක් තියාගන්න හිතන්නේ හොඳම දේ අල්ලලා දෙනවා. දැන් මේකත් ඒ වගේම එකක් තමයි. මුළු ලෝකේ තියෙන අපි දන්නවනේ මේ කොනම් පැත කියලා ඉඩම් පර්චස් එකක් ගන්න ලක්ෂ 10ක් විතර වේදම් කරන්නේ බෑ. දැන් මුළු ලෝකෙම දන් දෙන්න නම් කී ලක්ෂයක් දන් දෙන්න වෙනවා. ඒකේ වටිනාකම තේරෙනවා. ඒ තරම් අමාරුයි වර්තමානයේ හිත ගන්න. ඒ තරම් අපි ලෝකෙ ගැන කුණු කන්දල් අල්ලගෙන තියෙනවා. එක චිත්තක්ෂණ කරියාවනම් යාර දෙදී අර විශාල ප්‍රදේශයක් අමතක කිරීම නිසා මේකට සතිය තීව්‍ර වුණේ. අතන අමතක කරන ප්‍රදේශයේ විශාල වෙන්න මෙතන මෙතන සතිය තීව්‍රතාවය වැඩි. ඊට පස්සේ ආර දෙිනු ආනාපානෙ ගියාට පස්සේ දැන් මේ වැඩ කොට කියන්නේ උඩකය. ඒ නිසා මම දැන් යටිකයත් දන් දෙනවා. යටිකයත් අසතිමත් වෙලා උඩුකයට හිත දාන. හරියම යටිකය අමතක කරන්න හරියම හරි. මොකද ඒකට ඒ තරම්ම කෑදරයි, ඒ තරම් ලෝභයි. ඒකේ නලියෙන කම්පන චංචලත් එක්ක අපිට උඩුකයට විතරක් හිත ගන්න බෑ. ඒක නට ආනාපානෙ කොටු කරන්න බෑ. දන්න හුස්ම ගන්නවයි කියන නමුත් උඩුකය විතරයි වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් යටිකය චිත්තක්ෂණයකට අමතක කරන්න ලෑස්ති නැහැ. අපි හිතමු මේ බණ අහලා අහලා හිත හදලා හදලා සතිය වඩලා වඩලා මුළු ලෝකෙම අමතක කළා. යන්දන් හිතරගත් කයට ගත්තා හිත. ඊට පස්සේ ආනාපානයේ දැකලා උඩුකයට හිත ගන්න පුළුවන් උනායි කියලා. ඊ යෝගාවචරයට පේනවා යම් ප්‍රදේශයකට සාක්ෂිමත් වෙන්නේ නැතුව සතිය දිනු කරන්න බෑ. එනිසා යටිකයට අසතිමත් වෙනකොට උඩුකය සතිය වැඩි වෙනවා.
ඊට පස්සේ අපි හිතමු මේ කෙනාට හුස්ම ගන්න දන වැටෙනවා කියලා බුදරේ හරි නාසිකාග්‍රයයි. එතකොට එතන විතරක් හිත තියලා කයේ චුට් එකක් තමයි කෙරුවා. හුස්ම විතරක් හිත තියලා හැපෙන දන හිත තියලා කයම අමතක කෙරුවා. දැන් ඊට පස්සේ ඇසිස් මස්ලේ දන් දුන්න වෙනවා. ඊට පස්සේ ඒ කෙනාට තේරුණොත් එimhe හුස්ම ගන්න වෙලාවේදී හෙලන්නේ නැහැ කියලා මම ඇක්චුලිනු හුස්ම ඇතුළේ කියලා මෙනෙහි කරනකොට පිට වෙන හුස්ම 100ක් මම මතක් කරුවා. තවත් කැල්ලක් යනවා. ඊට පස්සේ පිට වෙන හුස්ම එනකොට දන්නවා මේ පිට වෙන හුස්ම ඇතුළේ හුස්ම ගැන කල්පනා කරන්න එපා. ඔය ගියා පළච්චාරයි. මම 100ක්ම ඇතුළේන හුස්ම ඉන්නවයි කිව්වොත් අර සතිය ටෝච් එකක් හරියට පිටියට අල්ලලා ફોકસ කරා වගේ හොඳට තීව්‍ර වෙනවා. මේක තවත් දියුණු කරගෙන ගිහිල්ලා යෝගාවචරය දන්නවනම් මේ සත් ආස්වාසියෙන් දැන් ඇල්ලුවයි කියලා දැන් ආස්වාදේ ආස්වාද වැටෙනවා. මේ ආස්වාසියේ මුල තියෙන වෙලාවට මැදත් නෑගත් නෑ. ඒ නිසා ආස්වාසියේ මුලට හිත යොදනකොට 100%ක්ම ආස්වාසියේ මුල හිත තියෙනවා නම් එයාට මැද ගැන අග ගැන අමතක කරන්න වෙනවා. නැත්තම් කවදාකවත් මුලට හිත යොදන්න බෑ. මැදට හිත යොදපු වෙලාවේදී මුලයි අගයි අමතක කරනවා. අගට හිත යොදන වෙලාවේදී මුලයි මැදයි අමතක කරනවා. අන්නේ විදිහට මේක පුංචි කරගෙන 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 එකට සතිය පිටවන යනකොට අර අරමුණට கிඳා බැහිල්ල අරමුණට රිංග ගැනීම ඊවැදීම කොච්චර වෙනවද කියනවනම් හරියට ආශ්‍රද ප්‍රසාදයේ හිත පවත්තගෙන යනකොට ඔය වෙනද කයේ තිබුණ කන්නලියන කම්පන චන්දර ගන්න. ඒ අද්ද හිතවිලි කොහෙ ගියාද හොයාගන්න බැට වෙන විදිහට මේකට බැඳීමක් ඇති වෙනවා. ඒක නිසා ඒක ඊට වැඩිය අද භාවනාව හොඳ වෙනවා කියලා කියන ඕකට මෙතනදී මේ විදියට හොඳට කැඳේ ගල බේරුවා වගේ සාංශුද්ධට යනකොට මේ ටික කියා ගන්න බැරි නම් ඉතින් කමඨාන් සුද්ධ කරන්න ගියාම යන්නේ කියා යන්නේ කොයි කියලා අපම මල්ලේ පොල් කියනවා. ඒ නිසා මෙතෙන්දී හිත යන එක සතිය ගුණයක්. මේ ටිකයි කියන්න ඕනේ කියන එක දන්නේ නැත්නම් යෝගාවචරය ආයෙත් අසබ්බ වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා මොනවා කියනවද දන්නේ නැහැ, මොනවා අපේක්ෂා කරනවද දන්නේ නැහැ, මං කොයි සතිය පිටවල කොහට දිනු කරන්න ඕනේ දන්නේ නැහැ. ඔක්කොම පැටලව ගන්න. එතකොට හරියට අර මොන්ඩිසෝරි ළමයිගේ පන්තියේ පන්තියේ ළමයාට විභාගේ ආපු දවස වගේ. ඒ ළමේ දන්නේ නැහැ ප්‍රශ්න අංකේ ලියලා ප්‍රශ්න ලියලා උත්තර දෙන්න දන්නේ නැහැ. ඉතින් එතකොට ළමයාට ගහල වැඩේ ඒක ටීචර්ගේ දෝෂේ. ටීචර් දැනගන්න ඕනේ දැනුම තියෙන්නේ මොකද්ද? ඒ දැනුම හෙළි කිරීමේ හැකියාව, උත්තරයක දීප හැකියාව, සංනිවේදනය කිරීමේ හැකියාව නැත්නම් දැනුම ගොළුව දකපු හීනයක් වගේ වෙනවා. ඒ නිසා හරියට මම සතිය පිළිදුවා, මම ඉඳගත්තා, මම දැන් මෙතන හිටගත්තා. ඊට පස්සේ මට ආනපාන වැටුණා, නැත්නම් මට පිම්බි මහැකිලි වැටුණා. ඒකදී මම පිම්බෙන වෙලාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරා. මට මෙන්න මෙහෙම වැටුණා. හැකිලිනල හැකිලම මෙනෙහි කරා. මෙහෙම වැටුණා කියලා කියන්න පුළුවන් නම් බුදු වුණා වගේ. නිවන් දැක්ක ධර්මයේ සතුටක් තියෙනවා. මහා ලොකු දෙයක් නෙවෙයි නමුත් වෙච්ච දේ ඇත්ත හැටියෙන් කියනවා. මේක සත්‍යතෝ තේතතෝ ඇත්ත දෙයක්මයි ඇත්ත හැටියටමයි කියන්නේ. අහන කෙනාගේ හිතසුව පිණිසත් පිහිටනවා. කවදාකවත් බොරුවක් වෙන්නේ නැහැ. මේ පිළිගෙන හැම දෙයක්ම බොරුවක්. මේ පිළිගෙන හැම දෙයක්ම පරසවචනයක්. මේ පිළි කතා කරන හැම දෙයක්ම හිතසවචනයක්. මේ පිළි කතා කරන හැම දෙයක්ම සම්පප්පලාවය. ඒ ධර්මයටම අපි මේ වචන කතා කරලා පටලවාගෙන තියෙන නිසා ඇත්ත ඇටි හිටියෙන් කියන්නේ ගියාම අපි ගොළු වෙනවා. අසරණ වෙනවා. නමුත් ඒක ගුරුවරයාගේ දෝෂෙ මිසක් ගෝලයාගේ දෝෂෙ නෙවෙයි. මොකද අපිට ගුරුවරු උගන්ලා තියෙන මෙතෙක්කල් ඔබ ඌව බලපං කියන දැන් මේ බුදුහාමුදුර අපිට කියනවා ඔබ සේරම කෙලෙස් වඩන දේවල් ඔබ කවදා හරි ආස්වාසයක් විඳිනකොට ආස්වාසය මෙහිමයි විඳි කියලා කාට හරි කියන්න පුළුවන් පිරිසිදුකම සන්නිවේදනයක් වෙනවනම් ඒ ඇත්ත දේ ඇත්ත හැටියට කියවෙනින් කවදාකවත් කාටවත් කෙලෙසක් වෙන්නේ නැහැ. රාගයක් වෙන්නේ නැහැ. මොකද හුත්ම දෙයක් දැක්කයි කියවට බෑ. කාටද රාගයක් වෙන්නේ? ද්වේෂයක් වෙන්නේ දෙයක්වත් නැහැ. නිදිමත වෙන්නත් බෑ. නිදිමත නම් කොහොම හරියට පිළිසුදු දකින්න බෑ. ඒතර රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මොහෙත් නැහැ. ඒ නිසා ඊගාව චිත්තකේනෙත් මට පුළුවන් නම් මේ ප්‍රසවාසයේ දිහත් නැත්නම් ආස්වාසයේ ඉවෙන හැටි බලන්න හරි මේ විදිහට බලන බලන ඉන්නකොට ඒ යෝගාවචරය පුංචි සංනිවේදනයක් ඇති කර ගන්නවා. ඇත්ත ඇත්ත හැටියෙන් හිත සුව පිණිස ප්‍රකාශ කිරීමේ සම්‍යක් වාචාව තේරුම් ගන්න.
එයින් තුර ගන්න හැම දෙයක්ම අතිශෝක්ති. එයින් ගන්න හැම දෙයක්ම විකෘති වීමක් තියෙනවා. පරුසයි. බොරුව තියෙනවා. හිස් වචන තියෙනවා. කේලම තියෙනවා. ඒ නිසා කතාව ඊර 100ක්ම නතර කරන්න කවදාකවත් වරදින්නේ නැහැ. ඔය කරන අතරේ කතා කරන්න පටන් අරගත්තොත් අර දෝවු කිරි දෝලට ගොම දැම්මා වගේ ආය අවුල් කරගන්න. ගැටුම් ඇති කරගන්න. කියන දේ නෙවෙයි ඇහෙන්නේ, ඇහෙන දේ නෙවෙයි කියන්නේ. අවුලක් ඇති වෙන නිසා මේ දෙන්න ආවට පස්සේ හොඳට මතක තියාගන්න කරන කතාව වෙච්ච සිද්ධිය ඇත්ත හැටියෙන් හිත සෝපින්ස කතා කරනවා. අනිත් ඔක්කොම ඕන දෙයක් කරදරයක් වෙච්චාම මතක කරලා නිකන්. ඒක බරපතල කැපකිරීම. ඒ විදිහට ආශස් ප්‍රසාස දෙක හෝ බිම්බි මැකිලිම දෙක පිළිබඳව යම් කිසි කෙනෙකුට මේ සතිය පිහිටුවනකොට ඉන්දෙන් අරමුණේ විස්තර පේනවා. අන්නේ විස්තර පේන එක එක එකක් ඒක හරියට කියන එක අංජනං අරිනකොට අංජනව බලන මිනිහට පේන දේ ගුරාට කියන්න ඕනේ. එතකොට ගුරා තේරුම් අරගන්න. මොකද ගුරාට අංජනම් පේන්නේ නැහැ. ඒ නිසා දැන් තමන් අංජනම් බලන මිනිහා. එතකොට ඇත්ත එක වහගෙන හොඳට පහසුවෙන් වඩා වාඩි වෙලා ඉන්නකොට මොනවද පේන්නේ? මොනවද දැනෙන්නේ? මොනවද අත්විඳින්නේ? ආ එහෙම නැත්නම් අඩු ගන්න හුස්ම ගන්න වෙලාවේදී ඒක විසින් ඒක ප්‍රකට වුණාට පස්සේ මොනවද අත්දකින්නේ? මොනවද පේන්නේ? මේ ටික කාටද කියපු ගමන් හිත භාවනාව පටන් ගන්න එතනින් දිනුනෙච්ච තැනද කියා ගන්න බැන්න ආයෙ බින්දුවට බහිනවා. ඒක නිසා වෙච්ච සිද්ධිය වෙච්ච අරමුණ වෙච්ච අත්දැකීම ඒ විදිහටම ප්‍රකාශ කරන පොත්වල තියෙන මොන වචනයක්වත් ඕනේ නැහැ. මොකක් හරි පොතේ තියෙන වචනයක් පාවිච්චි කරොත් එතන බොරුවට ඉඩ තියෙනවා. තමෙන් දන්න භාෂාවෙන් කියන්න. මම හුස්ම ගන්නකොට මට මෙහෙම වැටුණා. ඒකට කිසිම පොතේ අභිධර්ම පාඩමක් ඕනේ නැහැ. කිසිම පාලි පොතක් ඕනේ නැහැ. මට හුස්ම ගන්න මෙහෙම වැටුණේ කියලා දැන් පොනිෂොත් ළමයකට පන්ති පාන උගන්වනකොට යාට ඔය සාස්ත්‍රීය මොනක්වත් ගන්නෙ නැහැ නේ. සාමාන්‍ය දන්න වචනෙන් කියන්න. ඒ නිසා භාවනා කරන මනුස්සය කතාව හරීම සරලයි. හරීම ගැමි. හරීම නිර්ව්‍යාජයි. හරීම නිර්හංකාරයි. ඔය සාස්ත්‍රීය වචන දාපු ගම අයියෝ ඇහැට දෙයියඹුළු මිරිකවවා. හොඳටම දේනවා දැන් නම් කාලා ඉන්නේ කියලා. ඒ නිසා නොදැනුවත්කම හොඳයි කියලා හිතන මේ හැම කියන්න හොඳ නැහැ. දැනගත්තත් අනාගන්නේතෝ කතා කරන්න දන්නව නම් වෙච්ච දේ වෙච්ච හැටි කියනකොට කොලේ කියවනකොට තේරෙනවා. මෙයා මේ හිතේට ගෙනාවු gedirin ගෙනාවු දේවල් වගේ දොළුවේ දාගෙන ඉන්නේ නැත්නම් ඉඳගත්තම ඉඳගන්න හැටි මෙහෙමයි. හුස්ම ගන්නකොට මෙහෙමයි. හුස්ම හෙලනකොට මෙහෙමයි කියන විස්තරේ කතා කරන්නයි සතිපට්ඨානෙ කියන්නේ. ඉතින් මේ ටිකම මේ හුස්ම පිළිබඳව කතා කරනවා නැත්නම් ඉඳගෙන කරන පරියන් කතා කරනවා වගේ සක්මනට ගියාට පස්සේ තමන් හොඳට සක්මන අතු ගාලා මනාවට අර අමදලා සූදානම් කරලා ඒක දිහා බලාගෙන වාඩිලා හිටගෙන දිස බලාගෙන මම දැන් සක්මන් කරන්න හදන්නේ. මම දැන් ඉන්නේ හිටගෙන. මම මේ හිටගෙන ඉන්න ඉරියව්ව සැහැල්ලුවෙන්ද තියන්නේ. පහසුවෙන්ද තියෙන්නේ කියලා ඉරියව්ව හිත පවත්තන්න බැරි නම් යන්න එපා සක්මනට. හරියන්නේ නැහැ. වාහනේ පාට දාන්න එපා තෙල් උතුර බලන්න නැතු මේ නට් බරන්න නැතු. පාර මැදිදි කරුණොත් තා කාලේ හරි ඇක්සිඩන්ට් වෙනවා. ගන්න ඉස්සෙල්ල ගෑරේජ් එකේ ඉදීම කරන්න ඕනේ. රේඩියටර් එක බලලා වතුර තියනවාද කියලා බලන්න, තෙල් තියනවාද කියලා නට් බුරු ලොච්චි ඔක්කොම බලලා. එහෙම නැතුව පාට දානවා මිසක් වාහනේ පාට දානවා කියන්නේ දැකපු ගමන් මාර්ග නීති අනුව අවනීතිය. ඒ නිසා මේ වාහනේ සක්මන දාන්න එපා. යහක්මනේ හිටගෙන බලලා ඒ පරිසරයේ සුවදායකයි. මම මේ නිකයි විදිහට හදන්නේ. ඒ ටික කරන්නේ නැතුව මම මේ වම දකුණ බලන් හදනවා, ඔරොන යවන තවන බලන් හදනවා කියලා කියන්නේ මොනවදෝ පටලැවිලා. ඒකල නිකන් යහට වෙන්න ඇවිදින්න ටික බලන්න. පුළුවන් නම් බලන්න හෙළපු සපත්තු නැතු. එදිට පොළොව මහී කාන්තාව උඩ සෝ සාමාන්‍ය කකුලින් ඇවිදිනවා. ඔය තීන ලෙඩ රෝග හේරම නැති වෙනවා. හොඳට ඇවිදින ගමන් බලන්න දැන් අනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙනවානේ. මැරෙලා නැති බව ඉඳගෙන ඉන්න බව. ඒකට ඇවිදින කොටත් තමයි දැනෙනවා මම දැන් හොල්මනක් ඇවිදිනවා කියලා. ඒකට ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකයි දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස හොඳට හිතට වදින්න ඕනේ. අරකෙදී ඇඟ හිරි හැදෙනවා. වේදනාව දෙනවා. මෙතන හිරි කැඩෙනවා. අතපයි ගෑරෙනවා. පොඩ්ඩක් මේක බටර් ටික උණු වෙලා එනවා වගේ ඇඟ රත් වෙලා එනවා. මේ දෙක සංසන්දනය වෙන්න ඕනේ. එහෙම නැතුව හමුදාවේ කෙනෙක් අයිති නැවෙ වම දකුණ කියලා මාච් ෆාස්ට් එකක් නෙමෙයි මේක.
නිකන් සාමාන්‍ය වේග හොඳට ඇවිදින ගමන් මේ තියෙන පොළවේ ඇවිදිනකොට තියෙන නැවුම් ගතිය දැනෙනවාද කියලා. මේක සතිපට්ඨානිය. සතිය පිහිටුවේ මේ කියන්නේ. එහෙම යන ගම විනාඩි 5ක් විතර ගිහිල්ලා Tamante පරිසරයේ කිසි ප්‍රශ්නයක් නැතුව යනවනම් අර භාවනා කරනකොට අපි උඩුකයටනේ හිතගෙන ඉන්නේ. දැන් යටි කයට හිත දාන්නේ. එනිසා උඩුකය වැත්තක තියලා දැන් උඩුකය ගැන නොසලකා හැරලා හත් දෙක වැඳගෙන මේ පය තියෙන වෙලාවේ මට පියවරෙන් පියවර පියවරෙන් පියවර දැහින ගතියට වෙනදට වැඩිය. ඉස්සලට වැඩිය. උලාරම් පුබ්බේනාපරම් විශේෂං අධිගච්ඡ සංජානීසති කියනා වගේ පය තියෙන සිට වෙලාවේ මේ දකුණු පයෙන් පටන් ගත්තේ වමට තිබ්බ දකුණු තිබ්බ වම තිබ්බ කොච්චර කරගෙන යන්න පුළුවන් තියෙන සිට වෙලාවේ තමයි මේ වම නෙවෙයි දකුණුමයි දකුණු නෙවෙයි වමයි කියලා හොඳට දන්නවනම් ඒක ආස්වාද ප්‍රසවාසයේ වගේම යාන්නේ විදිහට සක්මනේදී කොච්චර වෙලා වෙනදට වැඩි යන්න පුළුවන්ද කියන මිසක කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. පයස්සක් බං නොවෙන්න හිතවිලි නැති වේදන නැති සද්ද නැති තැනක් නැහැ. මේ සංසාරේ නැහැ. ඒ තියෙද්දිත් මට වෙනදට වැඩි සතියෙන් කතා කරන්න පුළුවන් නම් අන්න තමයි තේරෙන පටන් අර ගන්නවා. ආපු දවසට වැඩි දෙවෙනි දවසේ වෙනකොට සබකෝල යනවා. තුන්වෙනි දවසේ වෙනකොට තවත් අඩු වෙනවා. ආයෙ වෙලා නිදිපොළ හරියට පස්සේ නිින්ද යන්න වගේ නිදිපොළ මාසුරු නිින්ද යන්න නැතුව වගේ මේ පරියන්ක මේ සක්මණ දෙක හොඳට පටල කරගත්තේ නැත්නම් හුරු කරගත්තේ නැත්නම් ඉදිරි සතිපට්ඨානේ ඉදිරි දියුණුව බාධා වෙනවා. තපුලුවන් තරම් පහසුකම් දෙන්න ඕනේ සක්මණේ සක්මණ පටල වෙන්න පරියන්කදී පරියන්ක පටල වෙලා සක්මණේදී උඩුකයේ යටිකයේ පරියන්කදී උඩුකයේ මේ පළු දෙකක් තියෙන එක තමයි බුදුහමද පෙළලා තියෙන්නේ. වම දකුණ පළු දෙකයි ආශ්‍රව ප්‍රසාර කියලා පළු දෙකයි පිම්බෙනවා හැකිලම් කියලා පළු දෙකයි. ඒ දෙක තන්තන්දරේ කරන්නේ. ඇතුළේ එනකොට පිටිනුට වෙනසක් තියෙනවා. පිම්බෙනකොට හැකිලම් වෙනසක් තියෙනවා. වම දකුණ වශයෙන් වෙනසක් තියෙනවා. මේක මං කිව්වට පටලවන්න යන්න එපා. ආනාපානේ කරන එක නෑ ඒක කරන්න. පිම්බීම හැකිලම් කරන ඒක කරන්න. සක්මණේදී වම දකුණ වශයෙන් බලන්න. ඒ විදිහට බලහන් යනකොට තමයි මේ වෙන සිද්ධ වෙන දේ තව කෙනෙකුට කියන්න පුළුවන් ගැතියෙන් තමයි හරියට තේරෙන්නේ මෙයාට සතිය මුල් බහිනවද කියලා. කියා ගන්න බැරි නම් අවැඩක් වෙන්නේ නැහැ, පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කමඨාන් සුද්ධ කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සත්‍ය තියෙන්න පුළුවන් නමුත් උසාවිය හයියෙන් කියා ගන්න මිනිහ දිනන් දෙක තියෙනවා. අසත්‍ය දිනන් දෙක තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය නැහැ ඒ කියන්න ඕනේ. හැබැයි නමුත් ඒක සමහරකට සාජේම බෑ. සාජේම ඒ ප්‍රකාශ කිරීමේ හැකියාව නැහැ. ඒ අයිට මෙහෙම බණ කියනකොට ඇහෙනවනේ කියන්න බැරි වුණා නම් අනුගේ ප්‍රශ්න ඇහෙනවා සාකච්ඡා වෙනවා එතකොට ඒ කටි අදහස ගන්නවා එනිසා සාමූහික කමඨාන් සුද්ධ කිලි යම් ප්‍රයෝජනක් තියෙනවා බණ වලත් යම් ප්‍රයෝජනක් තියෙනවා අන්නේ විදිහට මේ අස්පනා පිට මානසිකාරය යටතේ ඒ සිදුවෙන දේ සිද්ධ වෙනකොට ඒකේ තියෙන උදාර වූ සුවිශේෂාංගය තමයි වම තියෙනකොට වම දන්නවනම් කවදාකවත් රාගයක් නැහැ කවදාකවත් ද්වේෂයක් නැහැ කවදාකවත් මෝහයක් නැහැ දකුණ තියෙන වෙලාවේ දකුණ තියෙන බව දන්නවනම් කයිකී කාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ මෝහෙත් නැහැ අවිජින ගමන් අපි කතා කර කර ඉන්නවනම් වෙන දේවල් කරන කල්පනා කරනවා නම් අසතිය නම් ගත කරන්නේ ඒකේ අහවල් කෙලෙසේ නැහැයි කියලා නැහැ ඕනම කෙලෙසක් එන්න තියෙනවා එනිසා අපි ඒ තරම්ම කැලේසෙන දේවල් තියෙද්දී මේ නික්ලේශී චිත්තක්ෂණයක් අපිට ගන්න පුළුවන් කියන එක දැනගෙන කටයුතු කරොත් දවසින් දවස පරියන්කෙන් පරියන්කේ පොඩ 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 මේ සතිය මුල් බහින්න පටන් ගන්නවා. බරපතල වචන වලින් අල්ලපු ගෙදර මිනිස්සු කතා කරන්නේ. අහල පාලින් ඉන්න කතාව හත්ත පහක වැඩන්නේ. අවශ්‍ය වෙලා තියෙන්නේ තමන් මේ සතියට මේ පරියන්කේට මේ සක්මනට එන්නේ සුවද වෙනවා නම් ඔය පොත පැත්තක තිබ්බයි. ඒ වගේම කවුරු හරි කියනවා නම් මේ සතිපට්ඨානේ වඩන්න පුළුවන් ඉන්නේ ගොඩක් දාන දීපු කෙනාටයි දාන දීපු නැති එක්කන සතිපට්ඨානේ පිටන්නේ නැහැ කියලා ඒකත් එච්චර ඇත්ත නැහැ. එහෙනම් මේ සතිපට්ඨානේ විරණ ගෝක් සිල් තියෙන එක්කනටයි සිල් අඩු කෙනාට සතිපට්ඨානේ කියලා ඒකත් බොරු. එතන යම් කිසි කෙනෙක් කියන මේ සතිපට්ඨානේ විරණ ගෝක් සමාධිය තියෙන එක්කනටයි අඩු කෙනාට ඒකත් බොරු. මේ සතිය ඔය එක්කේ කොටවත් මයින් කරා ඔයක බුද්ධම සමාජවාදී ධර්මයක්. ඒ නිසා යාළුවටත් කියකිය හතුරටත් කියයි. බෞද්ධයෙක් කියකිය අබෞද්ධයෙක් කියයි. දන්දෙනෙක් කියනකො හොරාටත් කියයි.
දන් දෙන වෙලාවට හොරකම් කරන කරත් කියදේ හොරකම් කරන ඕගොල්ලන් සතියේ හොරකම් කරපන් කියන. ඕගොල්ලෝ නම් කැමති වෙන්නේ නැහැ ඒකට. දුසීලයක් කියදේ කමන්නේ නැහැ ඔබ දුසීලකම් කරපන් සතුන් මරපන් හොරකම් කරපන්. ඒක පුළුවන් තරම් ඒ කරන වෙලාවේදී කරන දේ බලන්න කරපන්. කවදාකවත් අහකන්නේ. කවදාකවත් ඒක අයාලයන්නේ. ඒ නිසා තමන් අදිමුත් දානි නොදෙන වෙලාවල් හොරකම් කරන් දෙන වෙලාවල් ඉයි. තමන් අදිමු තත්ති මරන වෙලාවල් ඉයි. තමන් අදිමු තොරකම් කරන කාම මිත්‍යාචාරය කරන පුරු එහෙලන් ඒ හැම එකකදීම බලන්න මේක වෙච්ච යමන කමට මේක වුණා. නමුත් මේක සතියෙන් කරන්න බැරිද නැත්නම් මේක සති ආලෝකයේ අර්ථි කරන්න බැරිද කියලා බැලුවොත් අර පුල්ලුවන් තරම් දුරවම. එන්නේ දුෂ්චරිත දුස් ක්‍රියා වචන දුරවම් වෙනවා මොනම කෙනෙකුටවත් හිතාගන්න බැරි විදිය. ඒකයි බුදුහාමුදුරුවෝ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියන්නේ. යම් කිසි කෙනෙකුට සත්‍ය පිහිටියා නම් එයා දැපනේ වෙච්ච කෙනෙක් වෙනවා. ධමනේ වෙච්ච කෙනෙක් වෙනවා. සරුවචන සම්හි පිළිබඳ බුද්ධම ගෞරවයක් ඇති වෙනවා. මේ සත්‍යයෙන් තොර අපිට සීලය කියලා එකක් තියෙනවා, දානෙ කියලා එකක් තියෙනවා, සමාධි කියලා ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේත් ඇත්තටම අපි බුදුහාමුදුරුවන්ට සෑහෙන සමීප වෙනවා. නමුත් මම දැක්කේ නෑ මේ සතිය විතර බුදුහාමුදුරන කෙලින්ම සමීප වෙන, ධර්මෙට කෙලින්ම සමීප වෙන, සංඝයාට කෙලින්ම සමීප වෙන, සීලේ අංග සම්පූර්ණ වෙන මොන ධර්මයක්වත් නෑ. ඒකයි මේ භික්ෂුනි නාන්සලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපි සතිපට්ඨානේ වඩනවා. භික්ෂුනි විශාල වශයෙන් සතිපට්ඨානේ වඩනවා. අපිට දවසින් දවස උලාරේසු උලාහරං උබ්බේනාකරං විශේෂං සංජානිසති. අපි දවසින් දවස මේක ඉදිරියට යනවා. ඉතින් මේක ගැන කතා කරනකොට බටහිර අර්ථකථන දෙන ඇත්ත කියනවා මේ භාවනා හරියන්නේ ගෑනුන්ට විතරයි කියලා. එදත් වැඩියෙන් භාවනා කරලා තියෙන ගෑනු කට්ටියයි ඒකයි මේ වගේ සූත්‍ර බික්කුණුපස්ස සූත්‍රය කියලා දාලා තින්නේ. හරියට අල්ලා ගන්න ඕනේ හැබැයි. හරියට අල්ලා ගන්න ඕනේ මේකයි කරන්න ඕනේ කියලා. එතකොට මේ ගෑනු වෙච්ච නිසා අතපල්ලේ වැටලා ඉනවා ඇඳි මිටි දිග තියෙන 64ක් මායන් තියෙනවා අන්නම් මණන් බයිලා ඔක්කොම තියෙන්නේ සතිය නැත්තම් විතරයි. යම් කිසි කෙනෙක් සතිය ඉස්සරහට ගත්තා නම් ওই මට්ටම් ඔක්කොම නැති වෙලා දවසින් දවස ඉන්නේ දිටට යනවා. භාවනා කරන ලෝකේ ඔක්කොමලා දන්න රහසක් තමයි ඒක. ඕනම තැනක වැඩියෙන් භාවනා කරන කාන්තාව. දුර්ලභම වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භාවනා වටිනාකම දන්නේ නැහැ. කුංචි දෙයක් අල්ලන කචු කුචු ගානවා කතා කරලා සෞතු කරගන්නවා නම. පොඩි වැඩ කළා නම කැත කරගන්න. කරන්න එපා. ඔගොල්ලෝ ක්‍රියාවෙන් පෙන්නලා ඉවරයි. ඊට 80ක් විතර අපි භාවනා කරන්න කියලා. ඒකට ගරු කරන්න මොන ප්‍රශ්නයක් ආවත් බලන්න සතියේ යටෙනකන් කෙරෙන්නේ. මේ විච්ච ප්‍රමාණය දාන්නවා නම් සතියේ. දෙවැන්නේකට ඔගොල්ලෝ තීන්දු කරන්න අයිතියක් නැහැ. දිගට කරන එකයි තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ කතා කරන්න අඩු කරන්න කරන්න සැකේ අඩු කරන්න අඩු කරන්න ශ්‍රද්ධාව වැඩෙනවා. නමුත් එහෙම වෙන්නේ නැති විරිසක් ඉන්නවා. ඒ අයට පිටින් බැන බීමින්ද මනින්ද හොඳ නැහැ. පිටින් හොඳයි. මිනිස්සේ කිවලු හැමතිතුමා හොඳයි, මන්ත්‍රීතුමා හොඳයි කිවලු. ඒ වගේ තමයි කියන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා මතක තියාගන්න තමන්ට මේ අමාරුවෙන් හිටවද්දගත්ත මේ සතිය පිහිටලා සතියේ ඉඳලා ඕනම ප්‍රශ්නයක් නැගුවොත් ඒ ප්‍රශ්නේ එතනම විසදෙනවා. මුල සතිය නිතුව සමාධිය ඉස්සර කරන්න ගියොත් ඉතිම් ප්‍රශ්න. මේ මුළු වැඩ මුළු පුරාම මතක් කරලා දෙන දේක් තමයි අපි මේ සමාධියක් ඇති කරලා දෙන්නවක්වත් විනා විඥා ඇති කරලා දෙනවා නේද වැඩක් නෙමෙයි. මේකේ තියෙන ඒකාන්තේම සතිය. හැබැයි සතිය ඉස්සරහට යනකොට සමාධිය එනවයි කියන එකට කල්පින් කවුරුත් කියන්න ඕන කමක් නැහැ. බින්දනොත් නිච්ච ගුණ ගොඩාක් එනවා. හැබැයි කවදාකවත් ඒක ඉස්සර කරලා පටන් ගන්න එපා. භාවනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මතක් කරනකොට පස්සේ සරෝජනාංශ කියනවා සරෝජනාංශ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ විදිහට භාවනා කරන යනකොට පුදුමාකාර පෙරලි වගේක් එනවා. සංසුංගමක් නෙවෙයි මුන්නේ පෙරලි එනකොට මෙන්න මේ වගේ උඹට කියලා දීපෙනච්ච පාඩමක් තියෙනවා. මෙන්න මේකදී පරිසම් වෙන්න ඕනේ. භාවනා හරියන කෙනාට ඒ පෙරලි එන්නේ. අපි දවල් ධර්ම සාකච්ඡා කරනකොට කිව්වේ වෙනදා තිහිතිවිලි වගේක් එනවා. වින්දනච විදිත වේදන දැනෙන පටන් ගන්නවා. වින්දනච විදිත පුංචි ශබ්ද ප්‍රවාහ කද්ද කරන්න පටන් ගන්නවා. මේක ওই අභිජ්ජා දෝමනස කියන ගැටුම් සහ ඇලුම් දෙක පිළිබඳව දක්වන ආදර්ශයක්. අන්න ඒකෙන් තේරෙනවා ඔබ ඉස්සරහට යන බව. වින්දරේදී ප්‍රශ්න එනවා. ප්‍රශ්න විසඳ ගන්නවා. විසඳගන්නේ සතියෙමයි. එහෙමනම් ඒක තමයි ඊයට නොතිබුණ වැඩ දිවෙන අද තියෙන ගුණය.
එතන යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ භාවනා කරනකොට ශබ්ද නැති, වේදන නැති, හිතවිලි නැති, දුක් නැති තැනකට යනවා කියලා ඒක මෝඩකමක් නැත්තම් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරිද? මේ බික්කුණුපස්ස සූත්‍රයෙන් පෙන්වන්න හදන්නේම එහෙන් භාවනාවේ යනකොට ප්‍රණීත ගතිය වැඩි වෙනකොට කාර්යක්ෂමත ගතිය වෙනකොට වෙනදති විචි නැති නැත්තම් වෙනද පුංචිවට දැනෙච්ච දේවල් ලොකු වෙලා පේනවා. ඒක භාවනාවේ දියුණුවක්. නමුත් ඒක යෝගාචර කරදරයක්. අන්නේ කරදරේනකොට බුදුහාමුදුරේ එක එකට ප්‍රතිවාප කියනවා. මෙන්න මේකට මෙහෙම මෙහෙම කරමු කියලා. ඉතින් ඒ ටික අපිට යන්නේ ඉස්සෙල්ලා අපි මූලික උපදේශ ටික භාවනාවට පිවිසුම බැස ගැනීම දැක්කට පස්සේ ඒ මේ බික්කුණපස්සේ සූත්‍රයේ තියෙන සුවිශේෂී පණිවිඩය අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම කෙනෙකුම මතක තියාගන්න මේ සරල ඍජු කිසි කෙනෙක්ම තරඳාපවතින නැතුව තමන්ට කරන්න පුළුවන් දේ සුද්ධ කරගන්න නැතුව මොන જાතිය සංකර කරගත්තත් එයා සංකර වෙනවා මිසක භාවනාව නම් සංකර වෙන්නේ නැහැ. භාවන ඍජු. බොහොම තරලයි. ඒ නිසා දවස ගත වෙන්න අරින්න කොයි ඉරියව්වේ හිටියත් පුළුවන් තරම් එළඹ සිටි සිහියෙන් අප්‍රමාද ගතියෙන් විවේකීව හුදකලාව විස්රාම වෙන තැනට. ඒක ඕගොල්ලෝ මෙහෙන් ගත්ත එක නෙවෙයි ගෙදරින් ගෙනාව එක. අපි මේ පෙන්නලා දෙන්න හදනවා. ඒකයි ඕගොල්ලෝ ළඟ තියෙන වටිනාම දේ. පුළුවන් තරම් හුදකලාව වෙන්න. පුළුවන් තරම් විවේක වෙන්න. පුළුවන් තරම් විස්රාම වෙන්න, සතිමත් වෙන්න, අවදිමත් ගත කරන්න. එතකොට දවසින් දවස දවසින් දවස වලාකුලෙන් මෑත් වෙච්ච හඳ වගේ මේක බබලන. ඉතින් අද පළවෙනි ධර්ම දේශනාව වශයෙන් මම මේ ටිකයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මෙතනින් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මේ සියලු දෙනාට මේ තිබූ පීවර ඉදිරියට ධර්මීය යුක්තව කරගෙන යන්න, ශක්තිය යුක්තව කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම ධර්ම දේශනාවේ ඉමාම මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.